ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර සංගක්කාරට ලොක එක්දින ක්‍රිකට් වංශකතාවේ තමාගේ නම ඉහලින්ම ලියාගන්නට අවස්ථාව හිමිවෙයිද? සංගා සමුගත්තා ඉක්මන් වැඩිද? මේ ප්‍රශ්න මතුවෙන්නේ සංගා තාමත් පෙනෙන දක්ෂතාවත් එක්ක. මේ සුපිරි පිතිකරුව පසුගිය දවසක තිබුණු එංගලන්ත ප්‍රාන්ත තරගයකදී තමන්ගේ ජීවිතයේ සුවිශේෂී කඩයිමකට ආවා. ඒ තමයි ලකුණු 19000ක් පහු කරපු එක. සංගා මේ කඩයිම පහු කරපු ලෝකේ හතරවෙනි ක්‍රීඩකයා. සංගාට කලින් මේ කඩයිමට ඇවිත් තිබුණේ එංගලන්ත ක්‍රීඩකයෝ දෙදෙනෙක් වෙන ග්‍රැහම් ගුඩ් සහ ග්‍රැහම් හික් සහ සචින් ටෙන්ඩුල්කර් පමණයි. ඔන්න අපි බලන්න සූදානම් කොහොමද සංගාට ඉස්සරහින් නැයි ලකුණු අරගෙන තියෙන්නේ කියලා. මේ ලිස්ට් එකේ අංක 1ට ඉන්නේ ග්‍රැහම් ගුච්. ගුච් තරඟ 13කදී ලකුණු 22211ක් අරගෙන තියෙන ශතක 44ක් සහ අර්ධ ශතක 139ක් එක්ක. ගුච්ගේ මේ ලකුණු වලින් 4290ක් විතරයි ජාත්‍යන්තර එක්දින තරඟවල අරගෙන තියෙන්නේ. වැඩි ප්‍රමාණයක් අරගෙන තියෙන එංගලන්ත ප්‍රාන්ත එක්දින තරඟවල. නැතිනම් ලිස්ට් ඒ තරඟවලදී. අංක 2ට ඉන්නේ ග්‍රැහම් හික්. ග්‍රැහම් හික් කියන්නේ ප්‍රාන්ත තරඟවල පන්දු යවන්නට හික් කෑවෙන්න පහර දීපු හාදයක් වුණාට ජාත්‍යන්තර එක්දින තරඟවලදී වැඩි වැඩ දාපු කෙනෙක් නෙවෙයි. හික් තරඟ 651කදී මුල් ලකුණු 22059ක් ගනිද්දී ඒකෙන් 3846ක් විතරයි ජාත්‍යන්තර තරඟවලදී අරගෙන තියෙන්නේ. ග්‍රැහම් හික් තමන්ගේ ශතක මල්ලට ශතක 40ක් වගේම අර්ධ ශතක 139ක් රැස් කරගෙන තිබෙනවා. මේ ලිස්ට් එකේ අංක 3ට ඉන්නේ ලෝකයේ බිහිවන සුපිරිම පිතිකරුවෙක් වෙන සචින් ටෙන්ඩුල්කර්. ටෙන්ඩුල්කර් තරඟ 551කදී ලකුණු 21999ක් ගනිද්දී ඒකෙන් ලකුණු 18426ක්ම රැස් කරගෙන තියෙන ජාත්‍යන්තර එක්දින තරඟවලදී ටෙන්ඩුල්කර් ශතක 60ක් වගේම අර්ධ ශතක 114ක් රැස් කරගෙන තිබෙනවා. අංක 4ට ඉන්නේ අපේ සංගා. සංගා තරඟ 521කදී ලකුණු 19021ක් රැස් කරගෙන තියෙන්නේ ශතක 37ක් සහ අර්ධ ශතක 118කුත් එක්ක. සංගගේ සචින්ගේ වගේම වැඩි ලකුණු ප්‍රශතයක් තියෙන ජාත්‍යන්තර එක්දින තරඟවල සංඝ ජාත්‍යන්තර තරඟවලදී තමයි ලකුණු 14423ක්ම අරගෙන තියෙන්නේ. සංඝට පස්සෙන් ලෝකයේ බිහිවන සුපිරිම පිතිකරුව රසක් ඉන්නවා. අංක 5ට ඉන්නේ විවියන් රිචඩ්ස්. අංක 6ට ඉන්නේ රිකී පොන්ටින්. අංක 7ට ඉන්නේ ගෝඩන් ගිනිච්. මේ වාර්තාවේ සංඝට අමතරව පළමු 10 දෙනා අතර ඉන්න අනිත් ශ්‍රී ලාංකික පිතිකරුව තමයි සනත් ජයසූරිය. ජයසූරිය ඉන්නේ අංක 8ට. අපේ මහලට ලැබිලා තියෙන මේ වාර්තාවේ 13 වෙනි තැන. සංඝට පිටුපසින් ඉන්න ක්‍රීඩකයන්ගේ නම් ටික දැක්කම පේනවා නේද සංඝ මොනතරම් දක්ෂෙක්ද කියලා. අපේ සංඝට ලෝකයේ පළවෙනියා වෙන තව ලකුණු 3190ක් තිබුණම ඇති. තව අවුරුදු දෙකක්වත් ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළා නම් සංඝට මේ වාර්තාවට ලේසියෙන්ම යන්න තිබුණා. සංඝ ක්‍රීඩා කරන විදිය දැක්කම වාර්තාවට යන දක්ෂතාවය නම් බාධාවක් නැහැ. හැබැයි ලැබෙන තරඟ ප්‍රමාණවත්ද කියන එක තමයි ප්‍රශ්නේ. කොහොම හරි වාර්තාව තිබුවොත් නම් කාලයක් යනකම් කඩන එක නම් ලේසි වෙන්නේ නැහැ. මොකද දැන් ක්‍රීඩා කරන ක්‍රීඩකෙන්ගේ එක්කෙනෙක්වත් පළවෙනි ක්‍රීඩකෙන් 40 දෙනා අතරවත් නැති නිසා. ක්‍රිකට් ගැන මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපේ YouTube channel එකට subscribe කරන්න අමතක කරන්න එපා. ආයෙත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.